සම්මා සම්බුදු සරණයිස දැතුනේ. මිනිසා පින්දහම් කළේනම් නැවත නැවත ඒ පින කළ යුතු බවත්, කරනද පින්කම් විශෂයහි ඇලිය යුතු බවත්, පින් රැස්කිරීම සැපැ පිණනිසම පවතින බවත් සම්බුදධ දේශනාවයි. සැදැවනි ඔබ ේශ්‍රණය කිරීම බලාපොරත්තුවන තරම දේශනාවත් ඔබගේ ජීවිතය පිණෙන් පුරවාගෙන ජෙලෝ එජයගන්නට ඔබහට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින්. ඔබ අබ කෙනෙහි අනුකම්පාවෙන්, ෞද්ධයා රූපවාහිනිය මේ පැයටට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදුකිරීම සඳහා බෞද්ධ්‍යයා රූපවාහිනී මැදිරියයට ගඩම කළ පූච්ච්‍යපාද කෝරලයාගම සරණතිස, ගෞරවාර්හ ස්වාමීන් වහන්සේ අපි පළමුුවෙන් සාධුනාදදී නවස්කාර පූර්රකව පිළිගනිමෝ සාධූ සාධූ සාධෝ. මෙම ධර්මදේශනාව සහහා ස දැහැති දායකත්වය ලබාදෙනනවා කෙරිබත් ගොඩ පදංචි කමලා ජයමාන්‍ය මහත්මිය තුළු දුූතරු පිරිස. සමන්තාචක්කවාලි සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් ධම්මස් සවනකාලු අය බදන්තා දම්මස් සවනකාලු අයං බදන්තා දම්මස් සවනකාලු අයං බදන්තා නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්සෙ ද බල දරස චතුව සරජවිසාදස්ස ස satuතමස දම්මිසරස ධම්මරජස්ස දම්මසාමිස පගස සබන සම සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අර හතු සබ්බ ධම්මිසු අපපටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවීසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස. තතාගතස්ස සබ්බ්ඥනෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස භගවතු අරහතු සබ් දම්මිසු අපපටිහතඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්ස සබ සත්තු මස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස්ස තතාගතස්ස සබබ්ඥනෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශරාවක සැදහැවත් කාරුණික පින්නතුනි සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානං වෙන්නේ තෙලෝගුරු භාග්‍යතුන් වහසේ දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්න එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් ධර්මානුකූලොව සකස් කරගන්නත්. නිවැරදිවුුණ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලව ආයිති භවයකින් සැනසන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන්. සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සතතිධරමය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුව ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානි සංසයත් ශ්‍රවනා නි සංන්සයත් සියලු දෙනාටුම හේතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා පන්නතුනින් මේ දහම් මුතු වැල ධර්මදේශනා මාල්ලාවී මේ දිනවල අපි සාකච්ඡා කරමින්ගින්නේ අපේ ශාසනයේ අතියුතුම් සාරිපුත්්ත මහරහතන් වහන්සේගේ පරිනිර්වානය පිළිබඳව කරුණු කියවෙන චුන්ද කියන සූත්‍ර දේශනාව. ඉතා කෙටි සූත්‍රයක් නමුත් අට්ට කතාවත් ටීකාවත් එකතු කරගෙන තමයි අපි මේ සූත්‍රයේ සාකච්ඡා කරන්න. චුන්ද සූත්‍රයේ ඇසුරු කරගෙන මේ වෙනකොට ධර්ම දේශනා හයක් අපි නිමා කරන්න යෙදනා මේ පින්නතුන්ගේ දායකත්වයෙන්. අද සිද්ධ කරෙන්නේ හත්තනිි දේශනාවය සැරියුත් මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ ආයු සංස්කාර අත්හැරල බුදුරජාණන් වහන්සේගෙන් පිරිනිවන් පාණ් අවසර ඉල්ලන්ඩ භාගිතන් වහන්සේ ළඟට වැඩම කරලා අවසර ඉල්ලහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුදතය අවසාන වසයෙන් ධර්ම දේශනාවක් කරලම පිරිණිවම පාණ්ඩ කියලා. පිරිණිව පා්න වචනේ භාගිතින හසක කියන්නන්නේ නැහැ. අවසාන වසයෙන් ධර්ම දේශනාවක් කරන්න කියෙන කියනවා. ඉති අපි පහුගේ දේශනාව අවසාන මතක් කළා නොයෙක් ප්‍රාතිහාරයන් සිය ගනන් දක්වොමින් තමයියේ දේශනාව කරන්නේ හසට පැනෙන කළ. මොකද භාග සැරියුත් මහරහතන් වහන්සේ. මේ ශාසනයේ ඉන්න මහා ප්‍රඥාවන්තයක් කියන එක හැමෝම දන්නවා. ප්‍ර්ඥාවන්තයඉ අතරෙනයක්ග ඒ වුනැටතින් සාරිපුෘතයන් වහන්සිේ කිසිීම ඉරදියක් දක්කන්නඩ බැරුව ඇති කියල සහරයි හිතනවා. මක එදා මෙදා තුළ තමන්ගේ විශිෂ්ඨ හැකියාව අල්ප මාත්‍රේකින් ප්‍රදර්ශනය කරලන්නේ. තිතින් පිරිනුවම් පැවට පස්ස. අපියුනත් කියන්න පුළුවහන්න ඒ තරම් ප්‍රඥාවක්තිව වුණනත්. සිම රද ප තිහාර දැක්වීමේ හැකිියාවවක් වුන් ව හසිරි තිබෙනය කියලා. ආන් ඒ මතය දුරුකරන්ඩ තමයි මේ දේශනාව කරන්න කියන්නේ නමුත් ප්‍රාතිහාර දැක්කන්න කියලා කියන්නේ තමන්ගේ නුවනින් දැනගන්නවා මගෙන් බනාාහන්ඩ භාගිතතුන් වොහ සිටුවමනාවක් නැහැ නමුත් මේ කාරණාව තමයි මේ දේශනා කරන්නේ කියලා. ඒ නිසා තමයි යහසට පැනනගල නො එෙක් ප්‍රාතිහාර සිය ගණන් දක්වොමින් දේශනාව කරලා ඉවරුඋන්හම භාගිතුන් වහසත අහනවා සාරිපුත ඔය දේශ ක්‍රමය හඳුන්වන නවමකක්ද කියලා. එතුරු සඳහන් කරන ස්වාමීණී. මේක ආජානී සිංහෙක් වික්‍රීඩාවක් කියලා. භාගිතුන් වහසික දෙවරක් මනුමත කරනවා සාරිපුතයේ එසේ මයි සාරිපුතය එසේ මයි කියලා. ඉතින් ඉන් පස්සේ. ුදුජාණන් වහන්සේගේෙන් දැන් සමගණ්ඩයි සූදානං වෙන්නේ සාරිපුෘත්තයන් වහන්සේ භාගිතුන් වහන්සගේ ගොප්මස අල්ලගන ප්‍රකාශයක් කරනවා භාගිතන් වහන්සේළඟ දනින් වැටිල ගොප් මස කෙලකෙන අපි කියන්න අපේ කෙන්්ඩ ප්‍රදේශයේ කියල මේ කෙන්ඩ ප්‍රදේශය අල්ලගන ප්‍රකාශයක් කරනවා බන්තියේ ඉමේ සං පාදානං වන්දනත්තාය ස්වාමීනී මේ පාදයන් වැඳීම සඳහා කප්ප සත සහස් සාධිකන් අසංකෙයන් පාරමියෝ පූරිතා මහාකල්ප ලක්ෂයකුත් ඊට අමතරෝ තව මහාකල්ප අසංකෙයකුත් ඒක තවයි අපි කෙටියෙන් කියන්නේ මහාකල්ප අසංකෙයියෙකුත් ලක්ෂයක් කියලා. මේසා දීර්ඝ කාලයක් ම මේ සංසාර පෙරුම් පිරුවා ඒ මේ ගොප්ම සල්ලගෙන මේ ශ්‍රීපාදය අල්ලගෙන වන්දනා කරන්නට ඉතින් දැන් පාරමිතා පුරලා ඉවරයි බලාපුොරොත් වෙච තැනටත් මේ ශාසනය එන්න පුළහන් උපරිම තැනටාව දැම් භාගිතුන් වහසිත් අත්තරල ශාසනත් අත්හැරල සසරත් අත්හැරලා සදහටම සමුග්ඩ ලෑස්ති වෙන වෙලාවෙ තමයි මේ කතාව කියන්නේ. සෝමයේ මනෝරතෝ මත්තකම් පත් වූ ස්වාමීණී මගේ එවන් බලාපොරොත්තුවක් තිබුණ නං එ මනෝරතේ දැම් මස්තක ප්‍රාප්්‍ර වුණා. එක සම්පූර්ණයි එක සාර්ථක වුණා ඉතෝදානි පට්ඨාය මෙතැන් පටන් ප්‍රතිශන්ධි වශයෙන් පිසිඳ ැනීමක්. ආයන නපුන ඒ කට්ටානු ඒකට්ටානී සන්නිපාතූ සමාගම වත්ති එකම තැනක නැවත නැවත ඉපදින වරැස් වෙනවා. ආශ්්‍රය කරනවා කියලා දෙයක් ආය මගේ සංසාර කවදාවත්ම නෑ. චින්නෝ ඒස විශ්වාසරූ. ආයෙත් නැවත නැවත මේ සංසාරි උපදිනව කියලා තියෙනවනං යම් විශ්වාසය. එ සියලුම විශවාසයක් මගින් බිඳි ලගේ ලවරයි ය එහෙම මට කිසිම විශ්වාසයක් නෑ සසර උපදිනව කියලා. විිඳතුනී පෙරුම් පුරණ කාලෙදි එහෙම විශ්වාසයක් තිබුණා. මහා කල්පාසංකයේ යෙකුත් ලක්ෂයක් පාරමිතා පූරණය කළන්නේ. ඒ පාරමිතා පූරණය කළේ මේ විදිහට සෙල් රැක්කහම්. මේ විදිහට දිහාන වැඩුවහම් මහා බෝසතාණන් වහන්සේ එක්ක නැවත නැවත මට උපදන්ට ලැබෙනව කියෙන විශවාසය ඇත්ත එක්ක. එහෙම පාරමී පුරණ කාලේ මරනාසන්න වෙනකොට විශ්වාසයක් තියෙනවා නැවත භවයක බෝසතාණන් වහන්සේක්කම උපදිනවා කියලා. ඉතින් එහෙම විශ්වාසයක් එදා තිබුණනං අදේ විශවාසය නෑ. එක බිඳිල ඉවරයි චින්නෝ ඒස විශ්වාසූ කෙළෙකිවේකයි දැන්විශ්වාසයක් නෑ අය උපදිනව කියලා බලාපොරොත්තුවක් ඇත්තෙම නැහැ කෙල කියනවා. එනිසාම සඳහන් කරනවා සත්‍ය වශයෙන්ම ආයෙ කිසිම කෙනෙක් එක්ක එහෙම එකතුවීමක් නෑස්වා මීනිිමගේ අනේකේෙහි බුද්ධ සත සහස්සං පවිට්ටන් නොයෙක් ලක්ෂ ගණන් භාග්‍යතුන් වහන්සේලා. විසුනානං යම් උතුම් නිවනකට. අජර අමරං පිනතිනහෙම සඳහන් කරන්නේ. අජරං කෙල කැන ජරාවක් නැති. අපි මේක අජරං කෙල කියනවා. අජරං කෙලකියහම වැරදිී අජරං කෙළක කියන්ටන ජයන්න විවෘත වෙලා කිය වඩන ජරාවක් නැති. අමරං නැවත කවදාවත් මරණයට පත්වීමක් ජරාවට පත්වීමක් නැහැ ජරාවට පත්තිින්න්දවන්නන් උපදින්දෝ නෑ. අමර මරණයක් නැහැ මැරෙන්ඩ නම් උපදින්ටුවන. ඒැනෙ මගේ ආය කවදාවත් ඉපදීමක් නැහැ කියන එකම තමයි මේ කියන්නේ. අපි කියන අජර වූ අමර වූ නිර්වාණ ධාතුවට සමවධන කියන්නේ එකයි. පිනතිනි බ්‍රහ්මලෝකයේ බ්‍රහ්මයක් වෙලා කෙනෙක්කිිප දුනු. ද හරි ්‍රහ්ම ෝකෙන් මරණැක් තියෙනවා. එකටි කැන බ්‍රහ්මයෙක්්චුත වෙනවා කියලා. ඒ ්‍රහ්මය අ ්චුත වෙලා දිවිය ලෝකකට එඩපුළවා. දිවියලෝකෙ කාලයක් ආයු වලඳලා සමරලාට බඹලොවිං චුත වෙලා ඉන්න ඉහළම දිව්‍ය තලීට. ඒ දිවිය තලයෙන් පල් හැට පල් හට පල්ල හට ආුෂයෙන් අවශෂයේ පිරිහෙමින් පිරිහෙමින් නැවත නැවත ඉපදදිමින් ඉපදෙමින් පල්ල හැටෙන. එ මැවිල් පල්ල හැම දිවිය තලින් නික්මිලා මනුස්ස ලෝකෙත් උපදින්න පුළුවන් එකන් එහෙම උපදිනවා එතර මනුස්ස ලෝකනුත් අපි කවද හරි මැරෙනවා එමැරුුණට පස්සිත් අපිියනකං බලාගෙන ඉන්න තවලෝක හතරක් තියෙනවා ඒ තමයි නරකයයි තිරිසං ලෝකයයි ප්‍රේත ලෝකයයි අසුරලෝකයැයි එකට අපි පොදුවකින්ව සතරාපායි කියලා හැබේ අපි තමයි තීරණය කරන්නඩෝනි මෙතනින් පල්ල හැට සතරාපායට යනවද ඒ මනත්තං ආපහුසරයක් උඩට යන්න වැඩ කරනවද කියලා මනුස්සලූ කෙලැබුණ උපත්තියක් කෙලකයන් ඒක තීරණය කරන්න තින හොඳම අවස්ථාව මෙතැනිින් පල් හට බැහලෝක තීරණය කරන්න බේ තීණය කරන්න තියන අන්තිම තැනමතන දෙගනි සාපි තීරණය කරන්නවන පහළ යනවාද නැත්තන් අප හු ඉහලටම යනවද කියලා එහමනත්තන් මෙතනින් සංසාර ඉවරම කරනවාද කියන එකත් තීරණය කරන්න පුළුවහන් බුද්ධාන්තරයේ ලැබිල තියන වෙලාමේ ඒකට ඒ සඳහාවශ්‍ය වාසාන ගුණත් තේන්ඩෝන එනගේ බ්‍රහ්මයෝ විතරක් නෙමෙයි පින්නතන ඔබත් මමත් අපි හැමුවමත් මේ සංසාර සක්විති වෙලා හිටපු වාරසීමාවක් නෑ. අද මෙහෙම හිටියඇට පෙර භවය අපි සක්විතිවරු වෙලා තිදර තියෙනවා. සක්විති රජුරුව අපත් වෙලා යන්නේ බඹලුව. බඹලොව බඹ සැප විඳලා දෙවුලවටත් වෙනවා. අර කතා කරපු විදිහෙටම පහලට පහලටෙනවා. භාගිත වහසේ වරක් දේශනාවක් කරනවා. පාරරහා ගමන් කරන ගෙරීන් රෑනක් දැකළැන කොඩයි රෑනක්. මේ කොඩයි රෑණ දැකල භාගිතුන් වහසේ සිනහ පහල කළා. භික්‍ෂූන් වහසේ ලහන ස්වාමීනි සිනහ පහළ කරනවා දැක්ක ඇයි කියලා. ගෙරීන් රෑණට ශ්‍රීහස්තය දිගූ කරල පෙන්න ලා කියනො මහණෙන සක්කිති නොවිච්චේ එකම කූම්මියක්වත් මෙතන නෑ කියලා. එ තිරිසංන් ලොකෙත්ේ පායට පෑගිලා මෙරල යන තරන් ඉතා කුඩාවට ඉපදිච්ච ඒ ෝමියත් සක්විති නොී ඒ කෝමිය අතත් සක්විති නොවිච්ච එක් කෙනෙක්වත් නැත්තන් අපි සක්විති නූන කියල කොම කිය දෙද ඒක දමයි මේ සංසාරි හැටි එහන්ද ඉහලඉඳල පහලට බැහැගෙන බැහැගෙනනැල්ල පල්ලහැ සතරා පායට යන කම්වයනවා. බ්‍රහ්මයකු රුන්නත් ඒක වෙනවා කියන කාරණාවයි මෙතන මේ සඳහන් කරන්නේ පන්නතන නමුත් මේ නිවන එහෙම මරණයක් නැතිතෙන යම් කෙනෙක් නිවනට ප්‍රාප්ත වනා කියල කියන්නේ ඒ නිවන එහෙම මරණයක් නෑ ඒ නිවන අවසානයක් නෑ කෙරවලවීමක් කවදාවත් න කෙරවලක් තියෙනවන ආයතන නික්මීමක් නි ඒොට මේ නිවනට ගියාට පස් එහෙම නික්මීමක් කියල එකක් ආය අවසානය කියල එකක් අයි කොහෙමත් මේ නිවන නෑ අමරන් කියන්නේ ඒ කයි කිසිම උපද්‍රවයක් නිවන නෑ ලොකු සහනයක් මේ නිවන තුළ තියනවා. උපද්‍රවමකවත් නැහැ. නමුත් විශාල සහනයක් සුවයක් ඒ නිවන තුළ තියනවා අපි කියන්නේ නිවන් සුවය කියලා. පැහැදිලි කරනවා නිවන සැපයි නිවන සැපයි කෙල කියියහම ඒ ගැන කාටවත් තර්ග කරන්න බැින්න තුන. නිවන කොහොමද සැපයක් වෙන්නේ කියලා කවරුවත් තර් කළාට වැඩක් නෑ. එකට හේතුවක් දක්වනවා. පංච කාම සැපේට වඩා ප්‍රථම අධ්‍යාන සුවයේ සැපයි. මාගන්දිය ආදී සූත්‍රවල අට්ට කතාාවල්ල සඳහන් කරන්නේ ප්‍රථම අධ්‍යාන සුවයේ දිවිය ලෝක සුවයට වඩව සස් කියලා. එතර අසී මාන්තික සැපවිඳපු සිටුවරු. අසී මාන්තික සැපවිඳපු රජවරු මේ ලෝකෙ අපිට හිතාගණ්ඩවත් බැරි තරන් සැපවිඳපුවා හිටිය. අපි ශාසනී පැවිදිවෙච්ච එක සිටුවරේ කිරිය සෝන කියලා. පිනතිනි සඳහන්කරන්න යටිපතුල්ලට ලෝමැවිල්ල කියලා. අපිට දේරෙන්න්නේයන් යටිපතුල්ල ලෝමමාවිකෝමද කියලා. අපි යටිපතුල්ල ලෝම එල් නැත්තේ මේ රළුපොළොව ස්පර්ශ කර ඇවිදින නෙසා එන්න යටිපතුල හරි රළුයි නමුත් සෝන සිටිතුමාගේ යටිපතුල තාම රතුයි බෘුදුමොලොක් ස්වභාවයෙන් යුක්තයි මහපොලොව ස්පර්ශ කරලනය කවදාව. එනිසා ලෝම ඇවිල්ලතින් ඒකනේ ඇවිදින්නෙමනය කියනිීමේ කියන්නේ. ඉතාම සුදු පුළුන් වගේ බමුතුරුණු මත තමයි ඇවිදින්නේ. එහෙම ඇවිදින්ඩවක් පාදය බිමතියන්න්න හේතුවක් නෑ කෙලකයෙන්. කිසියම් කාරණාවකට කේන්තිීය තමන්ගේ සේවකයන්ගේ අහනුව කියෙනෙ මං කකුල බිමතියන්න්නද කියලා. කකුල බිම තිබ්ුවත් සේවකයන්ට දරාගණඩ වැැ හිසේ කැක්ුමක් ෙතිේෙනවා කියන. මකද මේ පුුණන්නේ වන්තයා යමක් කියහම. ඒ ප්‍රමාධ කරන්න හේතුවක්නේ ඔහුගේ පය බිම තිබ්බවන්ට හේතුවක්නෑ ඒ තරං සසර කරපු පින්තියෙනවා. හිති අපි තේරෙන්නේ ඇයි සිටුවරු කොහොමද සැපවිද කියලා. ආහාරෝ පිසින කොට සිටුවර යට මුළු පලාතම සුවඳයි සඳන්කරනක්කුම්ඹරු වැඩ කරනකොට සම්පූර්ණ දැල්වලින් වහලතියනි කුම්ඹුරු කියන සතකුටුවත් බහින්දේ. බීජ බිමදාඩ කලින් මඩට සුවද ඉහලා මඩ සුවඳ වත් කරනවාගෙලක කියන්නේ. ඒ මත තමයි බීජහින්නේ. එයින් අරගන්න බීජ ගබඩාාවල්ලු තැන්පත් කරලා සුවඳ ගල්වල වසරගානක් තියනවා. දරවල් ව හල්ලා. ඊට පස් ඒදාානය තමයි අරං කොටල වයන්නේ. ඒ වියෙන කොට පලාතුම සුවඳයි කියෙ කියන්නේ. එක වතාවක් ලෞවතුරා බුදුරජාණන් වහන්සේට විරේකයක් කරනවා ජීවක වෛද්‍යවරය. එවි සියල්ල අවසානයේ ඉතාම සිව් මහාරයක් වළඳන්න කෙල් කියන්නේ. මේ විශේෂ දංවියලක් දෙඩ වෙලාව. රජවරු සිටු මැති ඇමතිවුරු තමන්ගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් පෝෂ්‍යදායූ ප්‍රනීත සිව් මහාරයක් ගෙනල්ලා භාගිතුන් වහන්සේ වෙනුවෙන් තැපත් කරලා ඉතින්. ඉද වලඳදන වෙලාඩ කලින්. මහමුගලන් මහරහතන් වහන්සේ සියලුම දානභාජන විවෘත කල බලනවා. උන්හස තීරනය කරනවත් තමත් තමන්ගේ ප්‍රමාණයට ඉගෙනල්ල තියෙන්නේ වත් පෝසත්කමට අනුව අයඉගැල්ල තියෙන්නේ. නමුත් මේ වෙලාවි භාගිතුන් වහසටම සියලු හාර රලයි කියල. තමන් වහන්සේගේ පාතරයක් අරගන අහසට පැනනගල එක සිට ගෙදරක ින් පාති වඩන සිටරය විල් ටර ග ග තව. එ පහතන් වහස දැකලා දෙ භාගිතුන් වහස ගැ දන්නවා ඇති මුණග හිලනේ එම නිසා වෙන්නදැයි භාගිතුන් වහසසි හොයාගෙනෙන් පස්ස කෙසේ වෙතත් රහතන් වහස දැක්ක හම් රහතන් වහසට කතා කරලා තමන්ගෙදා ආහාරවේල පූජ කරනවා ඒක අරගන එන්ට හදනකොට ස්වාමීණී වලඳලා වඩින්න කියල කියනවා බැලඳුවට පස්සී පාතර පෝල දෙනවා පාතරී සුවඳ ගල්වල සෝදල නැවත පාතරයක් පුරෝලා දුන්නහම ඒආහාරයත් අරගනය විල්ලා රජවරුන්ගේ ආහාර අතරෙම තියනවා සඳහන් කරනවා මොගල්ලානයන් වහසගේ පාත්‍රය විවෘර්ත කරහම මුළු පලාාතම සුවන්යි කියන. රජවරු ඇමතිවරු හැමෝම කල්පනා කරනවා මහමු ගලන් මහරහතන් වහසේ ඒ කාන්තෙම දිවිය ෝකින් මෙධනය වෙලාරන්න නාව කියලා කරුණු හක්පු හම කියනවන්නෑ මහා රජය නුඹ යටතඉන්න සිටුවරේගේ කෑම වෙලක්කොයි ගැනල තියන කියලා. රජ්ජුරුවන්ටත් පුදුමයි මගේ යටත් වැසියගේ කෑම වෙල මෙහෙමද කියලා එහින්ද තමයි රජරුවන්ට ඕනෙ වෙන්නේ සිටුවරය මුණගහිට පනිවිඩයක් යවන එට කියලා. ජරු ුණගහ ැවිල්ලද භාවිත ොස ගන දැගන තමයි තීරණය කරන මේ ශාසනෙන් මම පැවිදි වෙන්ඩුවන කියලා. ඒ එ අර තරං සිටු සැපයට වඩා මේ පැවිද්ද මට උතුම් කියන කල්පන කළ. මෙ නිවන මට ඊට වඩා සැපයි කියල කල්පනක් කළ.ඉති ඒ සිටුවරුන්ගේ ඒ සැප ජීවිත කාලම හිතුව අපිට තේරෙන්නවත් නෑ. නමුත් එවන් සිටුවරු පවා කල්පනා කරනව නිවන්න සැපේ ඒට වඩ උසස් කියලා ධර්ම යත්තෙක්. එනිසා පැවිදිවෙලා රහත්වෙනවා.ඉ ඒකයි මෙතන මේ කියන්නේ නිවන සැපයි කියල කිය හැම ඒ ගැන පින්න්නතුන අපිට තර්ක කරල වැඩැක් නෑ කියලා. නිවන් සැපේ ගැන. ප්‍රථමත් ්‍යාන සුවය දිව්‍යලෝක සුවයට වඩා උසස්. බාගිතුවාහසෝක මාගන්ධය බ්‍රාහ්මණයට දේශන කරන. පචකාමය අත්හැර විවේකීව ඉන්න මට ප්‍රථමධ්‍යාන සුවය ලැබන බ්‍රහ්මණය. ඒ ප්‍රථමධ්‍යාන සුවය දදිවල ෝක සුවයට වඩා උසස් කියල දේශනා කරනවා. එහෙම දේශනා කරලත් බ්‍රහ්මණයට කියනවා ්‍රහ්මණය පංචකාමය අතහරල්ල නම් ඒ සුවය මට ලැබුණේ. මං කොහොමද මිනිස්සුන්ට පංචකාමය අගේ කර ධර්ම දේශනා කරන්නේ කිය. ද ගද ාහම බිනව බුදුරජාණන් වහන්සේට පංචකාමයට විරුද්ධෝ කතා කරනවා කියලා. පංචකාමය අගේ කරන්නේ කියලා. එතකොට තමයි මේ කාරණාව කිය ලහන්නේ ප්‍රථමධ්‍යාන සුවයේ දිවියලෝක සුවයට වඩා උසස් නං මිනිස්සුන්ට පංචකාමයේ සැයි කළමක් කොහොමද කියන්නේ කියලා. මටඕනි මිනිස්සු මේ සුවයේ දක් වගෙනියන්ට. ඉදි එතකොට මේ සාාසනයේ දිහානමටන්ටක් තියනවා පින්නති. ප්‍රථමත් ්‍යානය ලබාපු කෙනාට උසස් පංචකාමය දැනෙන් එ ලෙඩක් වගේල. එතකොට දිව්‍යලෝක සුවයට වඩා උසස් ප්‍රථමත් ්‍යාන සුවයේ දෙවන ධානයට සමයදන කෙනාට දැන්නේ ලෙඩක් වගේ කියල කියවා. එතට දෙවන දයාානය කොහොම සැපැඇද හැබැයි තුන්වෙනි දි්‍යානමටමට සම වැදුණු කෙනාට දැනෙන් දෙවනි ද්‍යානයේ ලෙඩක් වගේ අන්න එහෙම එහෙම ද්‍යාන මට්ටක් අටක් තියෙනවා එතිකට අටවෙනි දිාන මට්ටමට ගිය කෙනාට හත්වෙනි ධාන දැනන්නේ ලෙඩක්ො සඳහන් කරනවා නිවන්සුවයට පත් එච්ච කෙනාට මේ දි්‍යානසුවය ඇත් ලෙඩක්ො එහෙමන නිවන කොහොමද ඒ නිවනි සුවය කොහොමද අපි තර්ක කරලා මෙ නිවන්සුවය කියනෙ පිළිබඳෝ තර්ක කරන්නේ කොහොමද. සමහර්ගෙනි කියන්න පුලහන්නමේ සැපයක් තියෙනවන තවකිෙනෙ ඉන්නෙපැයි කියලා. පෙනති ඒ අපිට තර්ක කරලා ඉවර කරන්නබේ. ඒ තම තමන් විදර්ශනාවන් හොයන්ඩවනේ ඒ සුවය කියන්නේ කොහොමොද කියන එක. ඒකට අනු එක තර්ක කරන්න නෙමේ තියෙන්නේ නිවන්සෝය කොයි වගේද කියලා හොයාගන්න මාර්ගය වාාගිතු නාසි දේශනා කරලා තියෙනවා. තර්ක කරල දේශ ඇති කරගෙන අකුසල් පුරන්වට වඩා. භාගිතුන් වහස පෙන්නපු මාර්ගයෙන් ගෙල්ල එක කොහොමතු කියලා හොයා ගැන්න එක තමයි යනවන්තයගේ ස්වභාවේ. අන්න එක නිසා නිබ්බානං පරමං සුකන් කියලා සහතිකයක් මේසාසිනී තියනවා එක සහතික කරලා දේශනා කරනවා මේ ලෝකකි තියන පරම සුවයනිවනයි කියලා. නිබ්බානං පරමං සුකන් කියෙන වචනය අපි නිතර පාවිච්චි කරනවා. අන් ඒනිසා තමයි පිිතු නිබතන කියලා තියෙන්නේ. අජර වූ. අමරූ, කේම වූ, සුකවූ, අභය වූ නිර්වාණපුරයට පිවිසෙමින් සාරිපපුද්යන් වහසේ සඳහන් කරනම් මගේ ආය නැවත සංසාරීපදීමටනය කියලා. ලක්ෂ ගණම් භාග්‍යතුන් වහසල වැඩම කළ නිවනටම තමයි මමත් යන්නේ. පින්නතනමින් නිවන කියන එක එකක මට්ටමින් වෙනස් වෙන්නේ නෑ. ශුෂ්ක විදර්ශක මහරහතන් වහස කල කියන්නේ කිසිම ඉර්ධියයක් දක්වන්න බැරි හතන් වහසෙනවා නමුත් රහතන් වහසරමක්. විදර්ශන පැත්තෙම්ම ගිහිල්ල ඉතාම ඉක්මනින් අර්හත්තය වාගන්න කෙනෙක්. ශෂ්ක විදර්ශකයි අඟලක්වත් උඩින් ඇඩබේ. මේ විද්‍යයක් අතරින් එහැ පැත්තරේ ඇඩබේ ඒවා ීර්දදි දක්වන්න බෑම්ුව. නමුත් රහත්වෙලා ඉන්න ආගේ රහතන් වහන්සේ යම් දවසක පිවිසෙන යම් නිවනක් තියෙනව නං ඒ නිවනටම තමයි මේ ශාසනය ඉර්දිවන්තයන් අතර අග්‍රස්ථානය ලබාපු මොගගල්ලානයන් වහස යන්නේ. ශ්‍රාවක මහා සංගරත්නය යම් නිවනක් ශාක්ෂාත් කලානං ලොවතුරා භාගිතුන් වහසිත් දවසක පිරිනිුවන් පාල එළ මෙෙන්නේ මේ නිවනටමතමයි. එකන නිවන වෙනසක් නෑ නිවන සියලු දෙනාටම එකයි එකයි මෙතන සඳහන් කරන්නේ ලක්ෂ ගණන් භාගිතුන් වහන්සල වැඩම කළ එ නිවනටම තමයි මත් යන්න කියලා පන්නතුනී එහෙම ප්‍රකාශ කරලා සාරිපුෘත්තයන් වහන්සේ භාගිතුන් වහසගෙන් සමවිල්්‍යනු කොයි විදධටද සමාව යිඉල්ලන්නේ සචේ මේ භික්කවේ කායිකංවා වාචසිකංවා නරෝචේති නරෝචේන මෙපමනක් කල් භාගිතුන් වහන්සෙත් එක්ක ඇසුරේ එකට ඉද්දී කායිකංවා මගේ කායික කිසියම් ක්‍රියාවකින් හෝ වාචසිකංවා මගේ මුවෙන් පිටවෙච්ච කිසියම් වචනයක් නිසා හෝ භාගිතුන් වහසේට අකමැත්තක් ඇති වඋුණාන වරදක් වුුණානං කමතතන් බගවා භාගිතුන් වහන්සේ මට සමාාවෙනසෙෙක්වා ඒ විදිරි කියලා බුදුරජාණන් වහන්සේගෙන් සමාවෙල්ලනවා මෙතෙක් කාලෙටුම වෙච්ච වැරදි තියෙනව නං සමාවෙන්න්න කියලා. ගමන කාලූ මයිියන් ස්වාමීන්නේ දැම්මට පිටත් එන්න කාලේ ඇවිල්ල තියෙන්නේ කියෙල කියලා මෙ මේ වෙලාවේ ාගිත වොහස පිළිතුරු දෙනවා කමාමිතේ සාරිපුත්ත සාරිපුත්තය මම නතොපට සමාව දෙනවා. එහෙම සඳහන් කරලා වාගිත වොහසේ දේශනා කරනවා නැවත මේ විදිහට නකෝ පනතයකංචි කායිකංවා වාචසිකංවා මයිහං අනච්චනකන් අත්ති නමුත් මම සමාව දෙනව සාරිපුත්ත නුඹට ඒ සමාව ඉල්ලපු නිසා. එහම නැත්තන් මෙතෙක් මා ඇසුරු කරන කාල සීමාව තුළ වචනයෙන්වත්. කායික ක්‍රියාවකින්වත්. නුමෙෙන් මටසිද්ධ වුණ අල්ප මාත්‍ර වරදක් නනෑ. නොම සමාව ඉල්ලපු නිසයි සමාව දෙන්නේ නමුත් සමාව දෙෙන්න්න වෙච් වරදක්න. යස්ස දාානිත්වන් සාරිපපුත්ත කාලන්ම්‍යසි නමුත් සාරිපත්තයේ එහෙම නම් දැන් කාලය දැනග්ඩ කෙල සඳහන් කරනවා. මොද පිරිනිුවන් පාණ්ඩ කියල භාගිත වොහසෙන් සමාව ඉල්ලහම් අවසර ඉල්ලහම බුදුරජාණන් වහසිේ කවදාවත් පිරිනිවා පා්ඩ කියලා කියන්නේ නෑ. දැම්ම පිරිනිවන් පාණ්ඩෙපා තව ටි කායක් ඉඳල පිරිනිවවා පා්ඩ කියලා භාගිත වහස කියන්නේෙන්නේ. වි පිරිණව පාන්න කියලකීවොත් මරණය වර්නා කලා කියලා කෙනෙක් කියන්න පුළුවන්. තවටිකක් ඉන්ඩ කියල කිව්වොත් භවය වර්ණනා කලා කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඔය දෙකම කියන්නේ නෑ. නොකීය තමයි සඳහන් කරන්නේ යස්වදානදවං සාරිපපුද්ත කාලංමන්යෙසි. ඒමලං සාරිපුත්ත කාලයනුබ විසින්ම දැනගන්ට. මේ විදිහට බුදුරජාණන් වහන්සේ සාරිපපුදතයන් වහන්සේට අවසර දුන්න වෙලාවෙම වන්දනා කරලා නැගිට්ට පිඳතන නැවත භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපාදයන් ලඟ ආයද දනගහනු වන්දනා කලා නැගිට්ට ගමන්ම ආයෙත් ධනගහල වඳිනවා එහෙම දනගහල නැවටවතාවක් නැගිටිනවා න්තිම වතාවට වන්දනා කරලා නැගිට්ට වෙලාවේ. මේ සාරිපුත්තයන් වහන්සේගේ ගුණකඳ දරාගඩ බැරුව. එම සඳහටම සමුගණ්ඩ යන වෙලාවනි. මේ අතිශයින්ම මේ ස්වභභාව ධර්මයට පවා දරාගණ්ඩ බැරි තරන් සංවේදීම හොතක්. ඉදි මෙන්න මේ වෙලාවේ මේ මහ පොලොව මහමේරුව දරාගන මේ මහපුළොවෙන්නේ. සක්වල ගල දරාගෙන මේ මහපොළො ඉන්නේ. යොදුන් තුන්සීයක් තරන් වට ප්‍රමාණය තියෙන හිමාල පරුවතය දරාගෙන මේ මහපොළො ඉන්නේ. ඊට අමතර මේ මහපුළො වඋඩ තවත් විශාල පරුවත කොයි තරන්නන් තියෙනවා. මේ මහපුළො වඩ අපි පොළොවඋඩම නිර්මාණය කරලා පටවපු බර කොච්චර තියෙනවාද නමුත්ේඒ කොච්චර බර පැටිව්ුව. මේ මහපපුළොව කම්පා වෙන්නේෙ නෑ. නමුත් මේ වෙලා වි සඳහන් කරනවා සාරිපුත්තයන් වහන්සේගේ ගුණරාශීය දරා ගන්න බැරුව. එ ගුණකඳ මේ මහපොලෝට දරාගන්න බෙරුවූ යනු කියලා. එනිසා මහපොළොව සෙලවෙෙන්ඩ පටන්ගන්නවා සාගරයේ දක්වාම. කම්පාාවෙනව මහපොළොව භාගිතුන් වහන්සිට අන්තිම වතාවට වැඳල් ලැඟිටන කොට මේ ගුණේ දරාගන්න බැරුවූ. සඳහ කරනව සාරිපුෘතයන් වහන්සේගේ ගුණකද එ ගුණරාශීය දරන්්ඩ බෑකේනොවගේ. අජ්්‍ය යිමන් ගුණරාසින් ධාරේතුන් නසක්කෝමී වදන්තීවිය. අද මේ ගුණරාශීය දරන්්ඩ අමාරුයි කියේනවා වගේ මහ හඬක් නංවමින් මහපෘතිවයේ සාග්‍රයේ දක්වා කම්පාවෙන්ඩ පටන්ගත්තකේෙන. ආකාසේ දෙව්බර දෙව්බෙර පැලෙනව කියෙල සඳහන් කරල තියෙනන අට්ටකත වේ. මයාාකාසේ දෙව්බෙර පැලෙනව කියල කියන්නේ බිදු ලිය කොටනවා මහා හඬින් අකුණු පුපුරනවා. මෙ ස්වභාව ධර්මය වෙනස් වෙනවා මේ අතිශයේ සංවයේදීම හොතත්තක්. ධාරානිිපාත කළු වලාකුළු නැගෙන්න්න පටන්ගන්නවා කළු වලාකුළු නැගෙන්වත් එක්කම මහාධාරානිිපාත වරුසාාවක් එකෙන් පොකුරු ඇසක් කඩ වැටෙන්න්න පටන්ගන්න. න පොකු හ කියල කියන්නේ පුුණ්්‍යවන්තයන්ගේ පින්නට වහින වැස්සයි. ඒ වස්සක් කිසිම පුද්ගලයකුට කිසිම සත්වයකුට බාධාවක්නෑ. දෙැ අද වහිනකට අපිටගොඩ බාධයින්නේ කොඩ ඇක්තිබුණන්නඇත්තන් තෙමෙන්ට වෙනවා. තෙදි පෙරදිී ලීතියෙනවන් තෙබෙනව. දන ධාන ්‍යාදී ලීතියෙනවන්නන් තෙබෙනවා නොතිමිය ුතු ොහෝ දේවල් තෙමෙන එක අපිට කරදරයක් මේවාගේ වරර්ුෂාාව අපිට කරදරයක් සහර වෙලාට. නමුත් මේ පොකුරු ඇස්ස කවදාවත් කාටවත් කරදර කරන්නේ නෑ. ඒක නිතුරු වතුර නෙමේ දෙ වෙටන්නේ. ධාරානිිපාත වැහිද වැස්සක් වහින් හැබැයි සඳහන් කරනවා තෙමෙන්ඩ කැමැති අය පමණමයි තෙමෙන්නේ කිසියම් මනුස්සයෙක් වේවා සතෙක් වේවා තෙමෙන් ඩකමැති නං ඔුම් කිසි මාආකාරයකින් තෙමන්න්නේනෑ කියලා. එහින්දා වැස්ස කරදරයක් කියලා හිතන කිසිම කෙනෙකුට පොකුරු ඇස්සෙන් කවදාවත් කරදරයක් වෙන්නේ. රදරයෙක්වෙන්නේ නෑ එවන් දහරආනි පාත වූ පොකුරු ඇස්සක් ඇද වැටිට පටන්ගන්නවා. විනතුනී මෙන මේ වෙලාවි පැස්ස පෑවුවට පස්ස ලොවතුරා බුදුරජාණන් වහස තීරණී කරනවා. සාරිපපුත්යන් වහන්සට අනුග්‍රහයක් කරන්න ඕනි කියලා. අගේ වෙලා වී භාගිතුන් හස තමන් වහස වැඩහි ධර්මාසනය ැකිටින. ධර්මාශනයනැගිටලා බුදුරජාණන් වහන්සගේ සුගන්තකු ටේගවට වඩිනවා. මේක පිනතිනි සාමාන්‍ය පෘ්‍රතජ්ජල පුද්ගලයකුට හදවත පැළෙන්ඩ තරන් වේදනාවක් ගෙනනල දෙදන මහොතක්. ලෞතුරා භාග්‍යතුන් වහන්සේ සරුවන් නිතාඥානයේ ලබාගත්තේ ඒසිියලු බැඳීමත් තරල. මහාකල්ප අසංක්‍ය ගානක් පාරමිත අසකය. මහා කල්පම අසංකෙයි යෙකුත් ලක්‍ෂය පාරමිතා පුරාගෙන තමන් හොයාගෙන අපුූමේ මහා පුරුෂයා මේ සාාසනේ වැඩඉන්න තාක්කල් ලෝක සත්වයයට මොන තරම් මෙ හෝ රැක් කලාති. ඒ මහා පුරුෂෝත්තමය නැන් වහන්සේ තමන් වහන්සේ සමුගන්ව කියල බාගිතුන් වහන්සේට අල්ප මාත්‍ර සිත්වේදනාවක් නේ නමුත් මේ සුවිශේෂී පුද්ගලයට විශේෂ අනුග්‍රහයක් කරන්න වටිනවා. වන්නතිනි බුදුරජාණන් වහන්සේගේ අනුග්‍රහහා ලබන්ඩ සමත්තායි ලෝකයේ බොහොම දුර ලබයි. කෙනෙක් භාගිතුන් වහන්සේ සුගන්ධ කුටි ඇතුළි වැඩඉන්න වෙලාවි ඇවිල්ල දොරට තට්ටු කරහම මොනම හේතුවකින්වත් බුදුරජාණන් වහසේ දොරාරන්ට දොර ළඟට වඩික්න්නේෑ. සදහන් කරන එම හි දර්මශය නෙට ත් ත් බදාසන ැගිටවත්. ොරට මෙහ පැත්ති ඉන්න පුද්ගැලගේ හිස ගැලවිෙනවා කියලා තල්ගහකින් ගෙඩිය ගැලවිලා වැටෙන වගේ බෙල්ල මුලින් ගැලවිලා හිස වැටෙනෝ කියලා මේ තරන් ගුණ කඳ නැගිට්ටවන්ඩ තරන් සමත් කෙනෙක් මේ ලෝකනය එති ඒනිසා භාගිතුන් වහසේගේ ඇ සුවිශේෂී බුද්ධ ගුණස් කන්දය අපිට කවදාවත්ම තේරෙන්න්නේෙත් නේ බුදුජාණන් වහසේ කාටවත් පෙරගමන් කරන්නේ භාගිතන් වහස කාගෙවත් පසු ගමන් කරන්නේ නොහොත් සාරිපුත්තයන් වහස මේ සාසුන මොන තරං විශේෂ කෙනෙක් වෙනවද එහනම් සාරිපපුත්තයන්ට මමත් අනුග්‍රයක් දක්වන්නන් කියලා ධර්මාසනින් නැගිට ලස් සුගන්ධ කුටිය ගවට පඩික. අපි සමහරලාට අපේ ගෙදර දොරකඩින් එලියට බිහින තැන එක තනකොළොවල තිීනව ලස්සනට එම රතන් වෙන කිසියම් ක්‍රමයක් කරලා තිීයනව නීතන් ලස්සනට අන්නේ වගේ භාගිතුන් වහස ගිසුගන්තකුටයෙන් එලියට වඩින තැන මේ ලෝකි තියනෙන ඉතාම වටින මැණික් ඔබ්බෝල පලසක් වගේ හදලතිීන්. ආගේ මානනික්ක්‍ය පලසවඩ භාගිතු වනා සීටගන්නවා හෙටගත් හම සාරිපුද්‍යයන් වහස. න් වහසගේ පිරිසත් එක්කයි තිතෙන්ට වැඩම් කරලා. තුන් වතාවක් බුදුරජාණන් වහසේ ප්‍රදක්ෂනා කරනවා. නිකංනෙමේ ප්‍රදක්ෂනා කරනකට වන්දිනවා. තාම වන්දනා විවරණෑ අවසාන වන්ද නවමී කරන්නට ඇදන. කලිනුත් එහෙම තමයි වැන්දි නමුත් උපරිම ගෞරවයක් දක්ව දක්ක වදිනකට ප්‍රදක්‍ෂනා කර කරතමයි වවැදලතිී. දෙැන් අපි වර්තමානි චෛත්‍යයක් ප්‍රදක්ෂණනා කර කර වඳන්නේ ඒහින්න? හැම වෙලාවෙම ගුණවත් පුද්ගලයාව ප්‍රක්ෂණ කරලා වැන්දහම තමයි වන්දනාව සම්පූර්ණවන්න. අපි අද බුදුන් වැන්දත්තේමයි. වවැදල ඉවරේලා භාගිතන් වහස ප්‍රදක්ෂනා කරඩු. චෛත්‍ය වටේ නමුත් බෝධියවටේ නමුත් ප්‍රදක්ෂණ කරන්නඕන. ඒ ප්‍රදක්ෂනා කරනකොට නැවත හතර වතාවක් වඳිනවා. ඉදිරියෙන් වදිනෝ දකුණු පැත්තෙන් වදිනවා පිටු පසින් වදිනවා වම් පසින් වදිනවා. එක ප්‍රදක්ෂිණාවකදී හතර වතාවක් වන්දනා කරහම තුන් වතාව ප්‍රදක්ෂිනා කර දොළොස් වතාවක් වන්දනා කෙරෙනවා අන්තිම වතාාවී වම්පසිං වන්දනා කරල ඉවර කරලා ආය ඉදිරියට විලා ආයිත් වඳනවා. එතකොට මේ හතරවතාව ප්‍රදක්‍ෂිනා කරල ඉවර වෙනකොට දහතුන් වතාවක් වන්දනා කරනවා. එහෙම භාගිතුන් වහසසිට වන්දනා කලාට පස්සේ සාරිපපුදත්‍යයන් වහසේ නැවත හිටගෙන. මන් වහසගේ දසඟ ලියකතු කරලා. නෙලුම් පොහොට්ටුවක් වගේ අතහදාගන්න ඇහැට පේන මානය කොච්චරද ඒ තාක් පිටිපස්සිෙන් පි පසට පිටිපසෙන් පිටි පසර බැඳගෙනමයනවා. ඇහැට නොපෙනෙන මානය දක්වාම ගමන් කරන අහෙම. ඉස්්‍රද්ධාව කවදාව අපිට වැට හෙක් නැිනති. එම ගහිලා යම් තනක ාගිතුන් වහන්සේ දර්ශන පතේීවත් වෙනවාද එතනදි නැවත වතාවක් භාගිතුන් වහසිට දනගහල වන්දනවාමිනති එහෙම වන්දනා කරලා දෙන් යන්න යන්න පිටත් වෙලා මෙන්න මේහෙලාවී බුදුරජාණන් වහන්සේ භාගිතුන් වහන්සත් එක්ක වැඩයින්න ශ්‍රාවක පිරිසට කතා කරනවා කතා කරලා කියනවා නුගක්්චත භික්වේ තුම් කං ගෙට්ට ාතිකං. භික්‍ෂූුණී නුබලාගේ වැඩි මහළු සහෝදරයන් වහන්සේගේ පසුගමන් කරන්න කියලා. වචනය භාගිතුන් වහසගෙන් එන්ඩ විතර යෝන සඳහන්කරනවා සිව් වනක් පිරිසම. භාගිතුන් වහසේ ජේතවවානාරාමි තනිකරලදාලා සාරිපෘත්තයන් වහන්සේගේ පසු ගමන් යන්ට පටන්ගත්ත කියලා. ඉතින් මෙවන් උතුම්. ශ්‍රාවකයන් වහන්සේ නමක් මේසා කාලයක් මේ ශාසනය වැඩ හිටිය නමුත් උන්වහන්සේගේ එවන් නසී මාන්තික ගුණකඳ කොයි තරන් ප්‍රමාණය කඳුන ගඩ ඇන්ද සඳහන් කරනවා ඒ පරිනිර්වාණය මෙමුළු විශ්ව දහතුවටම දරාගන්න බෙරි පාඩුව මොන තරං ගුණයක් සීලයක් දරාගෙන හිටියද කලින් දේශනාවක කතා කළා සැරියුත් මහරහතන් වහන්සේ දැකළ හිතේ පැහැදීම ඇතිවීමේ මාත්‍රයෙන් විතරක් දෙව්ලොව ගියපු පිරිස කුලා අසූ දාහ කියලා දැකලා සතුට වෙලා අසූ දාහක කුලයන් දෙවුලු විප්දනා කියල කියීම එතුට තමන් වහන්ස දිහා බලල ප්‍රීති සංවේගයක් ඉපදගත්ත පුද්ගලයා දෙවලොව උපද්දවන්න තරන් මේ මහා පුරුෂෝත්තම යනන් වහන්සේගේ ගුණකඳ සීලස්කන්දය කාටද කෞද්දද පින්නතිනි තීරණය කරන්න පුළහමේ. කුබත් මමත් සංගන් සරණං ගච්ඡාමි කියල කියන්නේ. මෙන්න මේවාගේ ගුණපිරිච්ච සංගයා මමත් සරණ යනව කිය ප්‍රතිඥ්ඥාාව වයදන්නේ. ඉති මෙන්න මේවාගේ කාරණවල්වලින් තමයි. අපේ ශාසනයේ මහා සංඝයා කෞද කියල්ලා තේරුම් ගණ්ඩ. පි ඉඩ ප්‍රස්ථාව වල බිති ධර්මදේශනාවට තියෙන කාලයේ නිමවෙලා නිසා අතියතුම් සාරිපුත්යන් වහන්සේගේ පරනිර්වාණය සම්බන්ධයෙන් සාකච්ඡා කරණ චුන්ද සූ්‍රදේශනාව හතිනි ධර්මදේශනාව අපි මේ විදියට නිමා කරම ඒ පරනිර්වාණ කතාවේ ඉතුරු කොටස අපි අටවිනි ධර්මදේශනාවෙන් සාකච්චා කර බලාපපුරත්තුව වෙන සාරිපුෘතයන් වහන්සේ භාගිතන් වහසේකින් සදහටම සමුවර්ගෙන මේ යන්නේ උපන්ගමට ග අම්ම තාමත් මිත්‍ය දෘෂ්ටිකයි දරූ හදදිනිෙකු ගියම්ම පුතාල හතරදිනෙක් සාරිපෘත්තියන් වහසසි වැඩිමල් පුතා දුවරතුන්දිනෙක් චාලා උපචාලා සිස්සුඋපචාලා කියල පුතාල හතර දෙනාම රහතන් වහසේලා. දුවරු තුන් දෙනාමත් රහතන් වහන්සේලා රහතන් වහසල හදදනිකු ගියම්ම තාමත් මිත්්‍ය අෂ්ටිකයි. පිරිනිවන් පාණ්ඩ කලින්. අම්මත් සංසාරෙන් එතර කරලා පිරිුවා භාගිතුන් වහසන් අවසර ඉල්ලන්නේ උපංගමී උපන්ගෙදර පිරිනිවන් පාණ්ඩය නො කියලා. එනන් දැම්ම මේ භාගිතන් වහසී නොපෙනෙන කම්ම පිටි පසින් පිටි පස්සට ගිහිල්ල. මේ වැඩම කරන නාක ග්‍රාමි හයාගින්. ති සාරිපතයන් වහසේ නාලක ගමට එළඹුණේ කොහොමද තමන් ගයාම්ම සම්මා දිි්ඨික කරන්ඩුන් අහසිර පුඩුවන් වඋනාාද කියන කාරණාවත් එක්ක අපි ඊළඟ ධර්ම දේශනාවෙන් කරුණු සාකච්ඡා කරමු. සැදැහැවතුන්ට සංගානුස්සති භාවනාව දවුණු කරන්නේි අවශ්‍ය මහසංගරුවනගේ ගුණේ සිහිපත් කරෙන. මේ ශාසනයේ භාගිතුන්හසික දක්ෂින ශ්‍රාවකයන් වහන්සේ. සංගසාාසනයේ කෙරවලකිල හඳුරනපු ප්‍රඥ්ඥාවෙන් අගතැන්පට. සාරිපෘත්තයන් වහන්සේගේ පරනිර්වාණය ගැන සාකච්ඡා කරෙන් හත්තිනි ධර්ම දේශනාවී දායකත්තය දරුුණ ලබන්නේ කිරිබත් ගොඩ පදිංචි කමලා ජයමාන්න මහත්මිය ඇතුළු දූදර පිරිස විසින්. උතු අරමුණ වසරකට පෙරමියේගිය සුනිල් ජයිමාන්න පියානන්ට. අනුෝදනා කරන්න ඊට අමතරව පවුලේ මියගිය අන්‍ය වූ සියලූම ඥාතීන්ටත් මේපින් අනුමෝදන් කිරීම මේ පිංක මේ ප්‍රධාන පරමාර්ථයයි ඉට අමතරව අපෝත් වී වදාළ බෞද්ධයා මාධ්‍යජාලී නිර්මාතරු දරනාාගම කුසල දම්ම නායක මහිමිපාණන් වන්සේට මේපින් අනුමෝදන් කරන අතර දේශකයාණන් වහන්සේටත් සුජීවත්ව සිටින ධයාබ්‍රණීය මෑණියන් නැතුළු පවුලේ දූදරු මුණුබුරු මිනි විරියන්ටත්. ඥාති හිතමිතරාදීන් සියලු දෙනාටමත් පුතුම් සද්ධර්ම දානමය කුසලානි සංසයත් ්‍රත්නත්‍රයේ ආශිරුවාදය නොවඩුව ලැබේවා කියලා ආශුරුවාද කරමින් පාර්ථනා කරනා අතර. ධර්ම දශනාවට සහභාගි සිියලු දෙනාටමත් ධර්මශ්‍රවනය කරන ක් ලෝවෙසි සියල දෙනාටමත් මේ වුතුම් පුුණන්නේ්‍ය ධර්මයන් අනුමෝදං වේවා කියල පාර්ථන කරනවා. කමලා ජයමාන්න මෑනියන් නැතුළු දූ දරුවන් විසින් පුුණ්‍යානු මෝදනා කළ ප්‍රියාණන් ප්‍රධාන සියලු දෙනාටම පින් අනුමෝදං වවේවා ආශිරවාද කළ දූදරුවන් නැතුළු මෑනියන්ටත් නිියට මුණ පුුරුමිනිි බිියන්ටත් ප්‍රත්නත්‍රය ආශිරුවාදීම ලැබේවා. සියලු දෙනාටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහ ගත ප්‍රතිපදාවකින්. උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම සඳහාම මේ පුුණ්්‍ය ධර්මයන් හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථන කරින්. අකා සට්ठචබුම්මට් frequenciesා දේවානාගා මහිද්දිකා පු්ഞන්තං අනුම දෙත්වා චිරංරක්කంතුළෝකසාසනං දේවෝ වස්සතුකාලේනේ සස්්‍යිය සම්පත්ති හේතුච පීතෝ භවතුළෝකෝ චేරාජා භවතු දම්මිකු